Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාවක්. මෙතෙන්දී මතයක් තියෙනවා මේ පාර්ලිමේන්තුවට උගතුන් විතරක් පත් කරන්න. හැබැයි ඒ මතයත් එක්ක මම නැහැ. මගේ පෞද්ගලික මතය උගත්තු විතරක් නෙමෙයි සමහරක් වෙලාවට අපි දැකලා තියෙනවා උගතුන් ඉන්නවා. නමුත් ඔවුන්ට වැඩිය යම්කිසි අධ්‍යක්ෂීම් එක්ක පැමිණෙන මන්ත්‍රීවරුන් මන්ත්‍රීවරියන් ඊට වැඩිය වැඩි කාර්යභාරයක් ඉෂ්ට කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ හැසිරීම කියන එක මේ මෑත කාලයේ යම් පිරිහීමකට ලක් වෙලා තිනවා. ඒක සුබ ලකුණක් නෙමෙයි. යම් කිසි කරුණක් සඳහා එකඟ වෙන්න පුළුවන්, එකඟ නොවෙන්න පුළුවන්. ඒකත් එක්ක යම් ප්‍රශ්න ගැටළු ඇති කර ගැනීම නෙමෙයි අවශ්‍ය වෙන්නේ. එයට වාචිකව හෝ ලිඛිතව හෝ යම් ආකාරයෙන් එයට දායකත්වයක් දක්වන එක තමයි තියෙන්නේ. අනිත් එක තමයි මන්ත්‍රීවරයෙක්ගෙන් තවත් එකක් තමයි බලාපොරොත්තු වෙන්නේ මේ පාර්ලිමේන්තුවට එන එක විතරක් නෙමෙයි. පාර්ලිමේන්තුවේ තියෙනවා විවිධ කාරක සභා. ඒකට ලොකු දායකත්වයක් දෙන්න පුළුවන්. දැන් වර්තමානයේ නැවතත් අර ආංශික අධීක්ෂණ කාර්ක සභා ඇති කරන්න යනවා. ඒතොර එහිදී ගොඩක් දායකත්වයක් මේ සඳහා විසඳුම් තියෙනවා නම් ඒ කාර්ක සභා වලට දෙන්න පුළුවන්. අපි ඉස්සල්ලාම මේ දේශපාලන සාක්ෂරතාවය කියන එක වර්ධනය කරන්න ඕනේ. ඉතින් අපි මේක නිකන් අර අඳුරේ අත ගන්නවා වගේ වැඩක ඉන්නේ. අපි හදලා තියෙන සංස්කෘතිය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නීති සම්පාදනය කරන්නට අවශ්‍ය කාලය අපි දෙන්න සූදානම් වෙලා නැහැ. අපි අපේ මගුල් ගෙදෙට්ට මල ගෙදෙට්ට ඒගොල්ලෝ ගෙන්න ගන්න එක තමයි ප්‍රධාන වෙලා තියෙන්නේ. පාර්ලිමේන්තුවේ වගකීම වුණාට අපේ මුදල් කළමනාකරණයට ඒ සඳහා අවශ්‍ය ඉඩකඩ අපි දීලා නැහැ පුරවැසියෝ හැටියට. ඒ සඳහා ගැළපෙන අය අපි පත් කරන්නත් සමහර ලාවට අසමත් වෙලා තියෙනවා.